තවත් එක දරුවන්ගේ දවසක්. නෑ නෑ මේ තවත් එක හපන්නුන්ගේ දවසක්. එහෙම වෙන්නේ ඇයි කියලා හිතුවද? මම කියන්න. මේ ඉන්නේ ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු අරගෙන තමන්ගේ වයස හැටියට ලොකු හපංකමක් කරපු පුංචි හපන්න පිරිසක්. ලංකාවේ හැම තැනින්ම වගේ වැඩිම ලකුණු ගත්ත පුංචි හපන්න කොළඹට ඇවිල්ලා එයාලා වෙනුවෙන්ම වෙන්නුන දවසක් වෙනුවෙන්. ඉතින් මේ දවස පටන් ගත්තේ ඒ දරුවෝ මහන්සි වෙලා අම්මලා තාත්තලාගේ මූණේ හිනාවක් දකින්න කරපු කැපකිරීම. හැමදාම මතක තියෙන ලස්සන පදක්කමක් එයාලට ප්‍රදානය කරනවා. දවසේ ආරම්භම එහෙම ටිකක් ක්‍රමානුකූල වුණත් එතනින් එහාට ඒ දරුවන්ට කිසිම රාමුවක් නම් දැම්මේ නැහැ. එයාලා කැමති විදිහට එයාලගේ දවස විඳින්න ඉඩ දුන්නා. ඒ ඇයට ලංකාවේ හැම තැනම වගේ අලුත් යාළුව ගොඩාක් හම්බ වුණා. ඒ යාළුව එක්ක කතා බහ කළා, නැටුවා, විනෝද වුණා. පොත පතටම හිරවලා හිටිය මේ දරුවෝ පොළව උඩ සෙල්ලම් කරලා විතරක් එයාලගේ සතර සීමා කරගත්තේ නැහැ. අලුත් යාළුවෝ එක්ක එයාලා වතුරටත් බැස්සා. බලාගෙන අහිංසක ආඩම්බරකාර සතුට එයාලගේ අම්මලා තාත්තලා විඳිනව අපි දැක්කා. දෙමාපිය හැටියට අපිටත් ඒ වගේම ළමයි සියලු දෙනාටම ප්‍රීතිමත් දවසක්. විඳගත්තු සතුට ගැන හිතද්දි මට ඇත්තටම අම්මා කෙනෙක් හැටියටත් ගුරුවරයෙක් හැටියටත් සෑහෙන්න සතුටක් දැනෙනවා. එයාලා මේ කොරෝනා කාලෙදි ගොඩක් ගෙවල් වලට වෙලා හිර වෙලා එයාලට සතුට හිතෙන දේවල් කරගන්න බැරුව පාඩම් පොත් වලට සීමා වෙලා එහෙම හිටපු කාලයකදී මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් සංවිධානය කරපු එක ගැන ගොඩක් සතුටුයි. ශාලා ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙලා ඒ දරුවන්ට උපහාරයක් ලෙස සංවිධානය කරන ලද මේ උත්සවය ඉතාමත්ම ප්‍රීතිදායක අවස්ථාවක් වුණා. ඒ වගේම මේ දරුවන්ගේ සතුට දැකලා සතුට වෙන තවත් කෙනෙක් හිටියා. ඒ තමයි මේ හපන්න වෙනුවෙන් අද වගේ දවසක් වෙන් කරලා ඒ දරුවන්ගේ සතුට වෙනුවෙන් දේ වගේ දෙයක් කරපු අපේ වින් සරස. අපි අද ආවේ මේ පාර ශිෂ්‍යත්වයේ 2021 ශිෂ්‍යත්වයේ පාස් වෙලා ඒ දිස්ත්‍රික් වල වැඩිම ලකුණු ගත්ත දරුවෝට ඇගයීමක් දෙන්න. මේ ඉන්නේ ඒ දරුවෝ මේ මගේ පිටපස්සේ ඉන්නේ දරුවෝ හරිද? අපි දරුවන්ට මේ පොතපතෙන් ඒක පරිබාහිරව ඒ දරුවෝ අකුරු කන්ද නැගලා ශිෂ්‍යත්වයට යන්න පුළුවන් උපරිම තැනට ගිහිල්ලා තියෙනවා. අපි මේ කරේ ඒ දරුවන්ව ඇගීමට ලක් කිරීම. මේ තමයි ලංකාවේ 2029 A-level වල හොඳම රෑන්ක් එක. මගේ අර්ථකථන. මේ තමයි ලංකාවේ ඉදිරි දිශාන. මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීපු දරුවෝ දැන් අවුරුදු එකමාරක් දෙකක් විතරම ගෙදර ඉඳලා ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලැබලා ශිෂ්‍යත්වයේ ඉහළින්ම සමත් වෙලා විවිධ පළාත්වලින් ලංකාවේ ප්‍රධානම පාසල් වලට තේරීපත් වෙච්ච දරුවෝ ටික තමයි මේ අපේ පිටිපස්සට වෙලා විනෝද වෙනවා දකින්න ලැබෙන්නේ. ඒගොල්ලන්ව අපි කොළඹට ගෙනහල්ලා එයාලට මෙඩල් එකක් දීලා එයාලව ඇගයීමකට ලක් කළා. එයාලට සමරු ෆොටෝ එකක් ලබා දීලා මේ දේවල් කළාට මයි ගයිඩර්ස් අධ්‍යාපන ආයතනයේ විදියට මම සර්ට විශේෂ ස්තුතිය පුද කරනවා මේ වැඩේ මේ විදියට පැවැත්වීම සම්බන්ධව.